පර්ලිමේන්තු මැතිවරණය සඳහා චාතකචන බලවේගෙන් අපේක්ෂකත්වය ලබාගනීම සඳහා තමන් විමසීමක් කළ බවත්, ජනාතපති අනුුවකුමාර දිසානායක තමන්ට විනාඩි ධයක් පමණ කාලයක් ඒ සඳහ සාකච්ඡා කරීමට අවස්ථාව ලබාතුන් බවත් ඒ දී තමන්ට අපේක්ෂකත්ය ලබාදය නොැ බව ැනුන්දුම් බවත් හිටපු පාර්ලිමන්තු මන්ත්‍රී ෆිල් මාශල් සරත් පොන්සේකා සඳහන් කරනවා. ජනාතිපතිවරනයේ දී චාතිකචන බලවේගේ සග නොසිටි කිසිවකුට අපේක්ෂකත්තේ ලබාදීමට පක්ෂය එක නැතැයි ජනාතිපති අනුකුමාර දිසානායක තමන්ට අවධාරණය කළේ යයිද ෆිල් මාශල් සරත් පොන්සේකා වැඩි දුරටත් සඳහන් කරනවා. ඔහුම් මේ බව සඳහන් කරේ ඊයේ ඒැන දලොසනිදා මාධ්‍යය හමුවක් හැඳවමින්. උපටා ගැනීම. ජනාධිපතිවරණයේ දී සජපයේ නායකයා අවසානයේදී ජනතාව විසින් නිසි තැන තැබුවා කියන එක මම විශ්වාස කරනවා. ඒ ගැන මම සතුටු වෙනවා. මහ මැතිවරණය ගැන අනුරොකුමර දිසානායක හතා සමඟ මම ඉතාම කෙටි විනඩි දහයක පමණ සාකච්චවක් කලා. ඒ අයගෙන් ප්‍රකාශන මතය තමයි ජනාධිපතිවරයේ දී ඒ අත්ත එක්ක නොහිටපු අයට නාමෝචනා දෙනවට විරුද්ධයි කියන එක අනුරකුමාර දිසානායක මහතා මට පැවසවා. ලළඟට ම හිටපු අගමතිවරයා සමඟ සාකච්චා කරා. හිටපු ඇමතිරුක් සාකච්ඡා කර ගෑ සිිලින්ඩරේ ඉන්න පිරිසත් සමඟ ඒ දේශපාලන ගමන ගැන. ආකර්ශණයක් ඇති වුණේ නැහැ. ඒ ප්‍රතිඵාලය අනුව මම තීරණය කලා මේ මැතිවරණේදී තරං කරන්නේ හැ කියලා. ඉතිං අන්නේ විදියට තමයි ෆිල්ම්මාශල් සරත් පොන්සේ ග මහතා තමන්ගේ ළඟ එන මැතිවරණය ගැන සඳහන් කරන්නේ. අපි දැක්කා ජනාධිපතිවරණයට ෆිල්ම් මාශල් සරත් පොන්සේකා ඉදිරිපත් වනා නමුත් ඔහුට ඉතමත්ම අල්ප ප්‍රමාණයක චන්ත්‍රමාණයක් තමයි ලැබෙන කොටිම කෙනා සයට එකක ප්‍රමාණයක්කත් ඔහුට ලබා ගැනීමට නොහැක වනාා ඉතින් අපි බලම මේ පොෘති ඇත්තක සමාජ මාධ්‍ය ජාලාවල සරත් පොන්සක මහතා ගැන මොනවගේ අදහස්ද පලවෙලා තියෙන්නේ කියලා. යුධ විරවා ලුව නැතුව ගෙරගයාානම් කොයිතරම් අගේද අන්නහෙම කියන්න සේපාල. එතකට පාලිත කියනවා මූ මාලිමාවට ගත්තුොත් අනුවට ගෙදරයන්න බෙනවා අනිවාරෙන්ම මෙයා මාලිමාව නායකත්තේ ඉලා ඇතුළ කර ගනවා. සොම්බි රල්ිලා කියන කවුන්ටගෙන් කියවා මූ මාලිමාවට ආවෝත් එකත් විනාශරනවා අනිවරෙන් ටික කාලකින් මාලිමාවේ නායකාවෙන් නොන කියළ කියයි කියලා. එතුවට ගමගේ කියවා නොමැරෙන මිනිස්වගේ මිනිසු අපිරිරෑේ ලෙඩ්ඩ ඇතටම මො හරි කියලා හයිල්ලට් වන්න තමයි දන්න කියලා. හතුකර අනිල් කියනවා ඔබතුමා යුද්ධේ නිමාකර ජත හමුුදා පතිලෙස තමන්ගේ රුත්තේ රැගෙන ෙදස් දයදීම දේශපලනෙන් ඉවත් උනානන් තමයි ොඳ. නමුත් ඔබතුමා දැම් බහොම අගෞරවයට පත්වෙලා හමාරයි ඒ හේතුව නිසස් සජබේර පමණක් නෝ ඔබටත් ජනතා විසින් නිසි තැන මේ මැතිවරණේදී ලබාදිලා තියෙනවා. සැත්තමල් විසික්නිදාට පෙරම් මාලිමාවට උදව් කරාම් මාලිමාවෙන් තර කරට අස්ථාවක් ගන්න තිබා දැඟිදන් තමගේ ගෞරවේ රැකගැන මේ දේශපාලනෙන් ඉවත් වන්න කියලා කියවා. කට තවෙනෙක් කියවා ලක්ෂමන් ඔහ ම හිතනව ජනාතිපති තුමන්ගේ අදහස ඉතාම නිවැරදි කියලා. මොකද මෙරටට ජාතර ලෙන් ගතු අවංක දේශපාලකනයෙන් නම් මේ දක්වා දේශපාලෝ විසින්ම මේ රටට ජාතරක කරඇති විනාශය. තමුට පේන නැත්තං හැම එකම යන්නම් මාලයන දේශපාලන මතයක් නැයි යමකට තියෙන්නේ ඒද ද ජාතික ද්‍රෝහින්ට ජාතික ජනබල වේගේ අනුග්‍රහයක්නම් ලැබෙන්නේ නැහැමහත්තයෝ වෙරිස්ොරි. ගොසේ එක කියනකවුන්් එකෙන් කියලා මෙවගේ මානසික රෝගේෙක් තවක් දක්කොත් අටපටමට කියන්න නඕන කියලා එතුමට ඉතතාම සාර්ක දක්ෂ යුදධ හමුදදාපතිවරයා යුද්ධනිීමමාකර හමුද අපපති දේශපාලනයේ ස්ථාන ගතවීම නිවැරදි නොවේ කියලා ඉතාම උපේක්ෂා සහගතව කමෙන්ට් එකක් පල කරනවා සෙනවි රත්න මහතා එතකොට සෑම් කියනනම් ටයිම් අව් කියලා තව කෙනෙක් කියන වටින මිනිෙක් දේශපාලන්ඩ ඇවිල්ලා නැත්තරම නැතුුණ කියලා ඉතින් ඒ වගේම මේ විඩුවෙක් ගැනවගේම සරත්ෆොන්ස එකක මහතාගේ මේ දේ පිළිමඳව. ඒවගේම ඔහුගේ නව මැතිවරන ආගමනය ගැන ඔබටත් කියන්න ගොඩක් දේ ඇති. රත් පොන්සක් කියලා කියන්නේ මේේදි දශපාලන ජීවිතය තුළ අතිශය කරන්සල්ලට වගේම අතිශය පිළිකුලට සමාජී විසින් ලක් වෙච්ච චරිතයක් ඉතින් ඔහ ගැන ඔබ හිතෙන්නේ මොකක්ද ඇතරම අනුගුමට දෙදිසානාගේ ජනාතිපත්මා ඔහුට තම පක්ෂයට එන්නට අවස්ථාව ලබාදීම ලබා දුන්නොත් ඔබ හිතනාදයක හොඳ කාරණයක් කියලා. එම නැත්තං ජාතිකජන බලවේගට එම ැතජප. ප්‍රමුක්පකටMPP එක විසින්. ක් පන්සේකව පතික්ෂපකිරීම ඔබගේ කරනද. ඉතිං ඔබටත් දේශපායට අදය කන හෙමනත්තං ඔබ දිනුව MPපියකට Jප පරමග මලිම කණ්ඩෑයම නිියෝජනයර පිරිස ඔබටත් ඇති ගොඩක් දේ මේ වෙනුවෙන් කියන්න ඉතිගේ හැම දෙයම විඩගට පාල් හැන් සමාශකත කරන්න කියලා අපි ඔබට මතක් කරනවා මතක් කරනවා සත්‍යගමෂකටව අපේ YouTube නාලිකාව ගුල තවම සස්්‍රප් කලහපුූ මේවෙලලා ස්රප කරන කියලා එහනං ගිල් එන්න ස්තුූතියි.